සෙත්තෙෆම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 0776 317578 0776 317578. ජය ජය වේ යාමෝවාපියතුමන් හමුවට ගයා තුති පූජා සමිදුන්නාට ගියෝය නාගමු අපි මෙදා ඇතුළු වන්න වැඳ වැටෙන්න බිමට පහත් වී අපව මැව්ව දෙවි සුරුණට වන්දිමු දන නමා එතුමෝවෙති අප පරමන් දෙවි සුරාණනෝ අපිව මුවෙතුමන් නතයට රැකෙන බැටලු ආනන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද සිද්ධාත්මයාණන් වහන්සේගේද නාමෙන් ආමේන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියාණන් වහන්සේගේ ප්‍රේමයත් සිද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපගේ ඉල්ලීමේදී බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මේ හැම දෙයක්ම එකට රැගෙන ස්වාමීන් වහන්සේගේ පාමුල තබමින් මේ යාගයට බාර කරමින් අපි දැන් භක්තියෙන් මේ යාගයට සහභාගී වෙමු. සහෝදර සහෝදරවරුනි, මේ උතුම් දිව්‍ය අභිරහස් පිළිවෙත සිදු කිරීමට අපි නිසලෙස සූදානම් වන පිණිස අපි අපගේ පාපිෂ්ඨ භාවයේ පිළි අරගෙන ස්වාමීන් වහන්සේ ඉදිරියේ සමාවෙල්ලමු. ගීතිකාංක 61. මහා කරුණා මෙතින් ඔබේ ආනේ දෙවියනේ වන්න මාට දයා දොස් පමා දොවනුවනේ තව තව මගේ කෙලෙස් මලින් මා කෙලෙස් මලින් පවුකමිනුත් මා පවුකමිනුත් මා සර්වබලධාරි දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පවුකමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා.
ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපේ යාඥා කරමු අපගේ රස්සස්ථානය වන දෙවේ ස්වාමිනිය ඔබ වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්නන් ඔබ වහන්සේ නිරන්තරයෙන්ම සුරකින සේක්වේද ඔබ වහන්සේගෙන් තොර කිසිදු වටිනාකමක්ද කිසිදු ශුද්ධවන්තකමක්ද නැති බව අපි අදහමු එබැවින් ඔබ වහන්සේගේ මහත් දයානුකම්පාව අප වෙත පැහැව්ව මැනව ඔබ වහන්සේගේ රාජ්‍යයේ සැබෑ සපත අත්කර ගන්නායුරින් මෙලව සීමිත සම්පත් පරිහරණය කරනු සඳහා අපට ගැන්නුව මැනව මෙකිද භාෂ්‍ය දහත්මයානන් සමග එකම දෙවියන්ව සදහටම වැඩසිටි නාවුද රජකම් කරන්නාවුද ඔබහන්සගේ පුත්‍රයාණන් අපගේද ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදේ සාම අපට ලැබේවා. පළමුුණු දේව ප්‍රකාශනය ජරමියා දිවස් ප්‍රසාධිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. සැබවින්ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිධානන් වහන්සේ මා එවූ සේක. එවිට පූජකයෝද දිවැසිවරුද අධිපතීන්ටත් මුළු සෙනගටත් කතාකොට මේ මිනිසා මරණ දඬුවම ලැබිය යුතුය. මන්ද ඔබ හැමගේ කන්වලින් ඔබ ඇසූ පරිදි මොහු මේ නගරයට විරුද්ධව දිවැස් වැකි කීවේ යයි කීහ. එවිට ජරමියා සියලුම අධිපතීන් හා මුළු සෙනග අමතා මෙසේ කීය. ඔබ ඇසූ සියලු වචන දිවැස් වැකි වශයෙන් මේ දේව මාලිගාවටත් නගරයටත් ඔබ හැමටත් විරුද්ධව කියන්නට සමිධානන් වහන්සේ මා එවූ සේක. එබැවින් දැන් ඔබ හැමගේ හැසිරීම හා ක්‍රියාකලාපය හරිගස්වාගෙන ඔබේ දෙවිස්වාමින් වහන්සේගේ හඬට කීකරුවන්න. එවිට සමිධානන් වහන්සේ ඔබට විරුද්ධව ප්‍රකාශ කර තිබෙන විපත්ති ගැන සිය උදහස වෙනස් කරගන්න සේක. මම දැන් ඔබේ අතෙහිය. ඔබට සුදුසු යැයි පෙනෙන හැටි මට කරන්න. මේ දේ මට සහතිකය. ඔබ මා මැරුවොත් ඔබ හැමද මේ නුවර සියලු ජනයාද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝය. මක්නිසාද සැබවින්ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිධානන් වහන්සේ මා එවූ බැවිනි. එවිට අධිපතිහුද සෙනගද පූජකයන් හා දිවසිවරුන් අමතා මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්ද ඔහු අපට කතා කළේ අපේ දෙවිස්වාමින් වහන්සේගේ නාමයෙන්ය යයි කීහ. ජෙරමියා මරණ පිණිස සෙනගගේ අතට පාවා දෙනු නොලැබුවේය. ශාපාන්ගේ පුත් අහිකාම්ගේ සහය ඔහුට තිබුණු බැවිනි. දේව වචනය මෙසේය. පිළිතුරු ගිය ඔබේ පිළිතුර දෙවිඳුනි, ඔබ වහන්සේගේ අධික ප්‍රේමයෙන් අපට පිළිතුර දුන මැනව. දෙවිඳුනි, ඔබ වහන්සේගේ අධික ප්‍රේමයෙන් අපට පිළිතුර දුන මැනව. මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව. මාගේ සතුරන්ගෙන්ද ගැඹුරු ජලයෙන්ද මා මුදාගත මැනව. රළපතලට මම යට නොවෙම්වා. ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම්වා. පාතාලය මුව ආයා මා ගිල නොගනීවා. පිළිතුර. දෙවිදුනි, ඔබ වහන්සේගේ අධික ප්‍රේමයෙන් අපට පිළිතුර දුන මැනව. එහෙත් මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටිමි. අනේ දෙවිඳුනි, මා සනසා මා ගලවා ගත මැනව. එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි. තුතිගී ගයමින් මම එතුමන් බොහෝසේ පසසන්නෙමි. පිළිතුර. දෙවිදුනි, ඔබ වහන්සේගේ අධික ප්‍රේමයෙන් අපට පිළිතුර දුන මැනව. පීඩිතයෝ මේ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝය. දෙවිඳුන් සොයා යන්නු දිරිමත් වන්නෝය. මන්ද සමිධානෝ දිළුඳුන් හට සවන් දෙන සේක. හිරගත වී සිටින තම සෙනග අත් නොහරින සේක.
පිළිතුර දෙවිදුනි ඔබ වහන්සේගේ අධික ප්‍රේමයෙන් අපට පිළිතුර දුන මැනව සාදුකාරය හාලෙලූයා 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 යුක්තිය උදේසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ යයි සම්විධානන් වහන්සේ වදාරසේක. හාලෙලුයා. හාලෙලුයා. හාලෙලු හාලෙලුයා. හාලෙලු හාලෙලුයා. හාලෙලුයා. හාලෙලු හාලෙලුයා. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ශුද්ධවර මතේතුමා විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය. ඒ සමයේදී යුව රජු හෙරෝද් ජෙසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා මේ මළවුන් කෙරෙන් නැගිට සිටින ස්නාවක ජොහන්ය. මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසායැයි තමන්ගේ මෙහෙකරුවන්ට කීහ. මන්ද හෙරෝසිය සොහිරු පිලිප්ගේ බහර්යා වූ හෙරෝදියස් නිසා ජොහන්ව අල්ලා බැඳ හිරඩස්සි කර තිබුණෙහිය. මෙසේ කළේ ඇය තබා ගැනීමට ඔබට යුතු නැතැයි ජොහන් කී බව බැවිනි. ඔහු ජොහන්ව මැරීමට අදහස් කළ නමුත් ජනතාව ජොහන් දිවැස්සිවරයෙකු ලෙස සැලකීම නිසා ඔහු ඔවුන්ට බියව සිටියෝය. එහෙත් හෙරෝද්ගේ උපන්දිනය පැමිණ කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියේ රඟපා හෙරෝද්ගේ මන පිනවුවාය. එහින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය. ඇද සිය මවගේ උපදෙස් අනුව ස්නාහවක ජොහන්ගේ හිස තැටිය කළා මෙහිදී මට දුන මැනවයි කීවාය. එයසු රජ අතිශයෙන් ශෝක විය. එහෙත් තමාන්ගේ දිවුරුම නිසාත් තමා සමග සිටි අමුත්තන් නිසාත් ඔහු ඒ ඉල්ලීම ඉටුකර කිරීමට අනදී කෙනෙකු යවා හිර ගෙදරදීම ජොහන්ගේ හිස සිඳ වීය. ඒ හිස තැටිය කළා ගෙනවිත් තරුණියට දෙන ලද්දෙහිය. ඈ එය සිය මව වෙත ගෙනාවාය. ජොහන්ගේ ගෝලයවුත් මෘත දේහය ගෙන ගොස් තැන්පත් කොට ඉක්බිතිව ජෙසුස් වහන්සේට ඒ බව දැන්වූහ. ගැලවීම දායක සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්මාන්තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරවරුනි, අපේ ජීවිතයේ අපි ආස කරනම දවස් තිබෙනවා. ඒ විශේෂිත වූ දවසක් තමයි අපි හැමෝගෙම උපන්දිනය. මේ බර්ත්ඩේ එක සමරන්න අපි කැමති. ලැබිච්ච වරප්‍රසාද වෙනුවෙන් ජීවිතය වෙනුවෙන් අපි හැමෝම කැමති උපන්දිනයේ හැම අවුරුද්දෙම පවත්වන්න, එම සමරන්න, එම නැත්නම් දෙවියන් පූජාවට සහභාගී වෙලා දෙවියන් වහන්සේට ස්තුති කරන්නට. අද සුවිශේෂිත අපි දකිනවා එවැනි උපන්දිනයක් පිළිබඳව. ඒ තමයි හෙරෝද් රජුගේ උපන්දිනය. උපන්දිනය කියන්නේ ජීවිතේ ලැබිච්ච දේවල් වෙනුවෙන් ජීවිතේ වෙනුවෙන් ස්තුති කරන එකක්. නමුත් මේ උපන්දිනයේ ආරම්භයේ සතුටක් ප්‍රීතියක් තිබුණා. නමුත් මේ උපන්දිනයේ අවසානයේදී මරණයක් සිදු වෙනවා. ඒ තමයි ස්නාග ජුවන්තුමාගේ හිස ගසා තැටියකලා දෙනවා. අවසානයේදී මේ උපන්දිනයේ තෑග්ග වශයෙන් අවසානයේදී ඒ දියණිය ඉල්ලන්නේ එවැනි දෙයක්.
එදිම ප්‍රේමාන්ත සහෝදර සහෝදරනි මේ සුවිශේෂයේ දිහා බලද්දී අපි දකිනවා ස්නාග ජුවන්තුමා කියන්නේ ජේසුගේ පෙරමග සලස්සන්නා නිතරම ධර්මිෂ්ඨ පුද්ගලෙක් ඇත්ත ඇත්ත සැටියේ කතා කරන්නේ බොරු නම් බොරු වැරදි නම් වැරදි යහපත් නම් යහපත් අයහපත් නම් අයහපත් ආය දෙකක් නැහැ ස්නාග ජුවන්තුමා තුල බාල මාළු හැමෝටම අභියෝග කළා මේ රජතුමාටත් ස්නාග ජුවන්තුමා අභියෝග කරපු නිසායි ඇත්ත කියපු නිසායි සිර අඩස්සි කළේ එනිසා ස්නාග ජුවන්තුමා කියන්නේ ධර්මිෂ්ඨ පුද්ගලෙක් ඇත්ත ඇත්ත සැටියෙන්ම කතා කරන කෙනෙක් ඉතින් අවසානයේ උන්වහන්සේට සිදු වුණේ සිර ගෙදරට යන්නට සිරගයක් කියන්නේ සාමාන්‍යයෙන් වැරදි කරපු කෙනෙක්ව දෙන දඩුවමක් වශයෙන් කාලයක් ඒ සිර ගෙදර තැබීම කුටිය තුළ තැබීම නමුත් මේ ස්නාග ජුවන්තුමා කිසිම වැරද්දක් නොකර සත්‍ය කතා කරපු නිසා අසත්‍ය ලෙස දඩුවමක් එහෙම නැත්නම් වැරදි විදියට දඩුවමක් උන්වහන්සේට කාලයක් ගත කරන්නට මරණයට පවා සිදුවන්නට සිදු වුණු දෙයක් බවට සිර ගෙදරේදී අද අපි සුවිශේෂය හරහා අපිට අහුම්කම් දෙන්නට ලැබුණා. ඒ වගේම අපි දකිනවා මේ සුවිශේෂයේ හෙරෝත් රජතුමා වැරද්දක් කළා. ඒ තමයි තමන්ගේ සහෝදරයාගේ බිරිඳව විවාහ කර ගැනීම. ඒක පුරාණ ගිවිසුමේ තිබුණ නීතියක්. ඒ නීතිය තමයි තමන්ගේ සහෝදරයාගේ බිරිඳ මරණයට ඕ මේ ලෝකේ නැත්තම් ජීවත් වෙන්නේ නැත්තම් තවත් කෙනෙක්ව විවාහ වෙන්නට පුළුවන්. ඒ බිරිඳගේ සහෝදරිය හරි අක්කා හරි නංගි හරි කවර විවාහ කරගන්නට පුළුවන්. නමුත් මේ හෙරෝත් කලේ පිලිප් තමයි සහෝදරයා. පිලිප් ජීවත් වෙලා ඉන්නකොටම තමන්ගේම ඒ සහෝදරයාගේ බිරිඳව විවාහ කර ගැනීම එක වැරදි දෙයක්. ඒ වැරද්ද තමයි ස්නාග ජුවන්තුමා කියලා දුන්නේ. ඒ වැරද්දට තමයි හෙරෝත් දඩුවම් කළේ ස්නාග ජුවන්තුමාට. ඒකයි හෙරෝත්ගේ තිබිච්ච වැරද්ද බවට පත් වෙන්නේ. ඔහු බය වෙනවා ඉස්සල්ලාම මේ ස්නාග ජුවන්තුමා මරා දමන්නේ. ඇයි ස්නාග ජුවන්තුමා කියන්නේ දිවස්සවරයෙක්. කිසිම දෙයක් කරන්න බැහැ දිවස්සවරයෙක්ට. ඒ මිනිස්සු නිතරම දිවස්සවරුන් එක්ක තමයි ජීවත් වුනේ. ඒ නිසා ස්නාග ජුවන්තුමාට හෙරෝත් රජතුමාට කිසිම දෙයක් කරන්න බැරි නිසා අවසානයේ සිර අඩස්සි කරනවා. ඉතින් මේ හෙරෝත් රජුගේ උපන්දිනයේදී මිනිස්සු ගොඩාක් ඇවිල්ලා හිටියා. රජතුමේ කියන්නේ ඉතින් ප්‍රධාන රටේ ප්‍රධාන කෙනෙක්. ඉතින් ප්‍රධානින් මේ උපන්දින උත්සවයට ඇවිල්ලා තිබුණා. ඉතින් මේ හෙරෝත්ගේ මනසිත ඒ වගේ සතුට දිනාගන්නට ඔහුගේම සහෝදරියගේ දියණියට හැකියාවක් ලැබුණා. ඒ දියණිය ලස්සන නටපු නිසා හෙරෝත් රජතුමා කියන ඔබට ඉල්ලන ඕනෑම දෙයක් මම දෙන්නට කැමැතියි කියලා. ඉතින් මේ දියණිය මේ දුව අම්මා ළඟට ගිහිල්ලා අහන්නේ මොනවද මම රජතුමාගෙන් ඉල්ලන්නේ කියලා. රජතුමා කිව්වා මේ රාජධානියේ භාගයක් හරි දෙන්නම් කියලා. මිල මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් හරි දෙන්නම් කියලා. නමුත් මේ දියණියගේ අම්මගෙන් අහද්දි අම්මා කියන්නේ ස්නාග ජුවන්තුමා ඉස්ස තැටියක දාලා ගේන්න කියලා. කවදාවත් අම්මා කෙනෙක්ගෙන් අහන්න පුළුවන් දෙයක් නෙමේ දියණියෙක්ට මේ වගේ දෙයක් ඉල්ලීමක් ඉල්ලන එක මොනතරම් සමාජීය සාධාරණද කියලා අපිට හිතා ගන්නට බෑ. අම්මා කෙනෙක් කවදාවත් ඉල්ලන්නේ නැති දෙයක් ගත්තමයි මේ අම්මා ඉල්ලන්නේ. ඉතින් අවසානයේදී හෙරෝත් රජතුමා පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නට සිදු වුණා. ඉතින් මහ ප්‍රේමහත සහෝදර සහෝදරිනම අවසානයේදී විතරක් ගන්න පොරොන්දුව හෙරෝත් රජතුමා පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව ඒ ආකාරයට ඉෂ්ට කළා. අපේ ජීවිතයේ අපි මොනතරම් පොරොන්දු අරගෙන තිබෙනවාද? ඔබේ විවාහ ජීවිතයේ ඔබ විවාහ වෙන දවසේදී පූජාසන ඉදිරිපිට ඔබගේම පවුලයා ඉදිරිපිට පියතුමා ඉදිරිපිට දිව්‍යන් වහන්සේ ඉදිරිපිට ඔබත් පොරොන්දු ගත්තා. විවාහ වෙන දවසේදී මමත් පොරොන්දු ගත්තා. පැවිදි ජීවිතය තුළ පූජක ජීවිතය තුළ අපිත් පොරොන්දු අරන් ජීවත් වෙන අය. අපි හැමෝම පොරොන්දු ගන්න පාසලේදීත් ඔබ පළවෙනි දවසේදී පොරොන්දු වෙන මම හොඳට ඉගෙන ගන්නවා කියලා අපි හැමෝම පොරොන්දු පිට ජීවත් වෙන අය. අපි කොයිතරම් දුරට මේ පොරොන්දු ඉෂ්ට කරන ජනතාවක්ද කියන දේ තමයි අපි අපගෙන් අහන්නට ඕනේ. මම හෙරෝත් රජතුමාගේ අවසාන කොටස විතරයි ගත්තේ.
ඒ පොරොන්දු අපි මොනතරම් දුරට අපේ ජීවිත තුළ ජීවත් කරවනාද කියන දේ හරි වැදගත්. අපි කොච්චර නම් පොරොන්දු කඩ කරනවාද, කොච්චර නම් පොරොන්දු අපි මගහරිනවාද, නොසලකා හරිනවාද. එනිසා අද අපට ලොකු අභියෝගයක් තිබෙනවා. හෙරෝත් රජතුමා රජතුමෙක්, ඒ වගේම මිනිමරුවෙක් වුණා. නමුත් ඔහු පොරොන්දු වෙච්ච දේ අවසානයේ දිෂ්ඨ කළා. හැමෝටම බයට හරි ඔහුගේ ආරාධිත අමුත්තන් ඉදිරියේ ඒ ලැජ්ජාවට පත් නොවෙන්නට හරි පොරොන්දු ඉෂ්ට කළා. අපි අපගේ ජීවිතයේ සාධාරණ ජනතාවක් වශයෙන් අපි අරගෙන තිබෙන පොරොන්දු කොයිතාක් දුරට ජීවත් කරවනද කියන දේ අද දවස්සේදී අපි මෙනෙහි කරමු. අපි දුර්වල වී තිබෙනවා නම්, දුබල වී තිබෙනවා නම්, අපි ඒවට ස්වාමින් වහන්සේ ඉදිරියේ සමාවිල්ලමු. උන්වහන්සේ තුළ අපි පොරොන්දු අලුත් කරගෙන තවත් පියවරක් තබමින් අපේ ජීවිත සාර්ථක කරගන්නට ඒ දේව ආශිර්වාදය, දේව වරප්‍රසාදය දානය කරන්නට කියලා අද දවසේදී අපි ආඥා කරමු. පියාණන් වහන්සේගේද, පුත්‍රයන් වහන්සේගේද, ශ්‍රද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. ගීතිකාංක 118. මල් සුවඳේ නැගලා එමි මම ඔබව සොයා, තරුවල් බැඳගෙන ඉර හඳ ඇදගෙන බබලා ඔබව සොයා, මීදුම හාමුසුවේ එමි මම ඔබව සොයා, එතුමි වදයේ පැනිගෙන උදයේ එමි මම ඔබව සොයා, කුරුලුන් කැදලි සොයා ඉර නැති සැන්දැවේ යනසේමි ඔබ එමි මම යමි ඔබ හිමි පාඔබව සොයා, මගේ මල් දිවිය නිලා මසුරන් බදුන කළා සුවදලාටුහා පරාගයිලා ගෙන එමි ඔබව සොයා, මල් සුවඳේ නැගලා එමි මම ඔබව සොයා, තරුවල් බැඳගෙන ඉර හඳ ඇදගෙන බබලාඔබව සොයා. සහෝදර සහෝදරුනි, මාගේ සහෝබගේ ආගේ සර්බලධාරි දේවයන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න වහන්සේගේ නාමයට ප්‍රශංසා වර්ණනාගතන් සඳහාද, අපරත් වහන්සේ මිසුදෝ සභාගත ප්‍රයෝජන සඳහාද දෙවේ ස්වාමිනිය වහන්සේගේ ත්‍යාජවන්තකම නිසා අප ලබාගත් මේ පඬුරු අපි වහන්සේට පුද කර සිටිමු. ඒවා පිළිගෙන වහන්සේගේ පුතුන්ගේ පාරිශුද්ධ අභිරහස බවට පත් කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේගේ වරප්‍රසාද අනුභවයෙන් එදිනෙදා දැහැමි භවෙන් දිවි ගෙවන්නටද, සදානන්දයට පංගුකාරයන් වන්නටද අපව සලස්ව මැනව. මෙකීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේකවා. ඔබගේ හදවත් ඔසවන්න අපගේ දෙවියන් වන සමිදානන් වහන්සේට ස්තුති කරමු.
පාර්ශ්වද පියාණෙනි සීල බල ඇති සදහතන දෙවි ස්වාමිනි සෑම කල්හිද සෑම තැන්හිද ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත පුත්‍රයාණන් මගින් ඔබ වහන්සේ අපව මැවුසේක. එම පුතුණුවන් මගින් නැවත අපට නව ජීවනයේ දානය කළසේක. එෙහි ඔබ මැවුස් සියල්ලාගේ වන්දනාවද ඔබ මුදාගත් දරු කැලගේ ආදරේද ස්වර්ගවාසීන්ගේ ප්‍රශංසාවද ඔබ සතු ලෙස හිමිවන්නේය. ඔබගේ දරුවන් වන අපද අපගේ සොහිරන්නායක වී ඔබ වහන්සේගේ මහිමය සොම්නසින් මෙසේ ගායනා කරමු. සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සම්විධානව සුවිශුද්ධය අහසප්පලවත වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. කුසුමංගලයෝ සාන සම්විධානයෙන් එසේය ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සිල් සුවිශුද්ධතාවය උල්පත වහන්සේ මෙය. එහෙන වහන්සේගේ ආත්මයානන් අහසින් පතිතවන පිණිමෙන් මෙම පඬුරු මත වස්වායවා පාරිශුද්ධවත් කරන මෙන් අයද සිටිමු. අපේ සේ හදනවේ මෙම පඬුරු අපෝදී සප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙමින් පෝපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මග්නිසාද මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනයේ අනුභව කළ පසු උන්වහන්සේ කුසලානේද රැගෙන නැවත තුතිපුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙහිගෙන පානය කරන්න මග්නිසාද මේ අභිනහූද අනන්තූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞගමාව සඳහා බෝදේ සාද බොහෝ දෙනා උදේ සාදය වගුරුණු ලබන්නේය. මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. එහෙන් සමිධානින් වහන්සේගේ මරණය දු තානයේද ස්මරණය කරමින් ජීවන දායක පූපේද ගැලවීම දායක කුසලානයේද අපි වහන්සේට පුද කරමු. ඔබහන්සේ හමුයේ සිටමින් ඔබහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරුණු ලබන ලෙස අවනත වායද සිටිමු. සම්විධානනේ මුළු ලොවෙහි පැතිර පවන්නා වහන්සේගේ සාන්ත ස්වභාව සිහිකල මැනව ප්‍රැන්සිස් නැමැති අපගේ විශ්වයේ නීරානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ අගරාධිගුරුතුමන්ද අද මේ දිව්‍යයාගෙට සහභාගී වන මේ වහන්සේගේ මේ දරු කැලද දයාවෙන් පරිපූර්ණ වන්නටද සලස්සුණු මැනව උත්සාහන අපේක්ෂා තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම් පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතරෝන් පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම් පාව කළ මැනව භාග්‍යවත් දෙවි මාතාවන් වන කන්‍ය මරියාවන් දතුමාගේ වත සුද්ධව පතියු සුදෝ ජුසේ මුනි දුන්ද භාග්‍යවත් අපෝස්තරවරුන්ද සුදෝ ජුසේ වාස් මුනි දුන්ද සුදෝ පාද්‍රපියෝ මුනි දුන්ද සෑම කල්හිම සදා කාලයේ සිට ඔබ වහන්සේට ප්‍රසංසාවගෙන දුන් සීල සුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වන්නට අප සුදුස්සන් කළ මැනව තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රසංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව
අපගතු නමස්කාරය අපි ස්වාමීන් වහන්සේට මෙලෙස පුද කර සිටිමු. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද, සර්බලධාරි දෙවී පියාණෙනී සුදහත්මයාණන් වහන්සේ හා සමග එක් වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. මා ප්‍රේමන්ත සහෝදර සහෝදරණිය, අපගේ ජීවිතවල ගොඩාක් ඉල්ලීම් ඇති. අපි මේ ස්ථානයේ දෙනකොටත් මොනවහරි ඔබේ ජීවිතවල ස්වාමීන් වහන්සේ තුල බලාපොරොත්තු වෙන දේවල් ඇති. ජීවිතවල ප්‍රශ්න වෙන්න පුළුවන්, පෞලියාගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, අපිට හිතා ගන්නට විසඳ ගන්නට බැරි වෙ දේවල් ඇති ගොඩාක්. ආර්ථික අපහසුතාවයන්, ලෙඩ රෝගයන් වගේ ගොඩාක් දේවල් අපේ හිත තුල තිබෙන පුරෝගණ අපි ඇවිල්ලා ඇති ජේසුට බාර කරන්නට. ඒ නිසා ඒ හැම ඉල්ලීමක් මෑදීමක්ම විශ්වාසයෙන් යුතුව ස්වාමීන් වහන්සේගෙන් දු ඒ යාඥා තුළින් අපි දෙවියන් වහන්සේට බාර කරමින් මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවිදිට වේවා. අපගේ දිනදා භෝජනය අදා ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප සාවන්තස් වීමට අපට නිදී අයහපතින් අප මුදාගත මැනව සම්විධානනි සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය ගෙන දෙන මෙන්ද අපි ආවනත වායිද සිටිමු. ඊට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුවම පවෙන් මිදී සියලු කරදරවලින් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යයේද බලයේද සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමතාව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතක ඔබ වහන්සේගේ සභාව විශ්වාසකයන් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගයේ දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහටම වැඩවසනසේක, රජකම් කරනසේක. සම්විධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි අවංක සිතින් එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පවහන මෙන්න දේව බැටළු පෝතකයානු, මෙන්න ලොවේ පව් දුරලන තැනැන් වහන්සේ අපගේ ජීවිතවලට ආදරය කරන, අපට කරුණාව දක්වන, සමාව දෙන තැනැන් වහන්සේ, ඒ අජ බාලකයානන්ගේම භෝජනයට කැඳවීම ලද්දු අප සියලු දෙනාම භාග්‍යවන්තයෝය. වහන්සේ මර වඩන්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙතන පමණක් අදාළ මැන එටමාගේ ආත්මය සුවන්නේ සංසේෂිශරයස. ස්වාමී දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වර ප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වන තුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා
ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බෝසී ආශාවෙමි ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව අපි යාඥා කරමු. ජේසුස් ස්වාමිනු වහන්සේගේ මරණේද තානේද සදහතන සිහිවටනේ දෙවන දිව්‍යම අභිරහස පිපසාද නිධානයෙන් අපිව පෝෂය කළමු. මේ ඔබ වහන්සේගේ මහත් ප්‍රේමේ තිලිනේ අපට සදහතන ගැලවීමත් කර දෙන උතුම් නිධානයක් වේවා. මෙකීද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සම්බිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්බලදහරි දෙවී මහෝත්මය ආනන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශ්‍රදහත්මයාණන් වහන්සේද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේ. යන්න සමෙන් ගොස් ප්‍රේමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සාදුකුරුසේ අඩයාලමේ අපේ සතුරාගේ නපගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්වේද සාන්තුගේ නාමෙන් ආමේ. ඔබ සියලු දෙනාට ජේසුස් වහන්සේ